ඊයේ රැසූ කැබිනට් මණ්ඩලය විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ඒ අනුව රජයේ සේවකීන්ට සිකුරාදා දිනේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන ප්‍රවාහනය, වරාය හා ගුවන් සේවා වැනි අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන සඳහා ඉදිරි මාස 3කට මෙම නිවාඩුව ක්‍රියාත්මකයි. එසේම අධ්‍යයන හෝ විදේශ රැකියාව සඳහා රජයේ නිලධාරීන්ට සිය සේවා කාලය තුල වසර 3ක කාල සීමාවකට ලබා දී තිබූ වැටුප් රහිත විදේශ නිවාඩුව වසර 5ක කාල සීමාවකට දීර්ඝ කිරීමට අදාළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම තවදුරටත් කල් දමා තිබෙනවා. මේ පිළිබඳව තවදුරටත් දේශපාලන පක්ෂ නායකින් දැනුවත් කිරීමට අවශ්‍ය බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ. ඒ හේතුවෙන් 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඊයේ දින කැබිනට් මණ්ඩලයේදී සම්මත කර නොගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එළමෙන බ්‍රහස්පතින්දා පක්ෂ කිහිපයක නායකින් දැනුවත් කිරීමට නියමිතයි. ඉන්නතුරුව එළමෙන සඳුදා දිනේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී අදාළ පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා ගැනීමට සූදානම් බවයි අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියද මෙලෙස අදහස් පළ කළා. 21 ජනමත විචාරණයට මෙහා ගියපු උපරිමයේ දාලා සංශෝධනය කරා. සම්මත කරන්න පාර්ලිමේන්තුව. ඒකට පස්ස හරවන්න ලෑස්ති වෙන්න එපා. අපිට ඕනේ මෙරටේ දිත්තපුර ඇතිභාවය පිළිබඳ උත්තරයක්. අපි දන්නවා දිත්තපුර ඇසියාවේ ලංකාවට කරපු හෙනේ ජනාධිපතිවරයාට බලය එකරාශී කරගෙන පොහොර ටික නවත්තලා මෙරට විනාශ කරපු දා හැටි අපි දැක්කා. විවිධ ගනුදෙනු කරන්න ගිහිල්ලා රටේ ආර්ථිකය විනාශ කරගත්ත හැටි අපි දැක්කා. ඒ කාරණය තුල එක පුද්ගලයෙකුට බලය කේන්ද්‍රගත වීම ඉතාම අපරාධයක්. මේ වගේ රටවලට ගැලපෙන්නේ නැති බව අපි දැක්කා. ඒක නිසා බලය සීමා කළ යුතුමයි. ඒ නිසා අපි ජනාධිපතිවරයාගේ බලය කපන්නට ඕන. ජනාධිපතිවරයාට අමාත්‍යාංශය දුර නොදැරිය යුතු කියන ස්ථාවරයක අපි ඉන්නවා. ඒ වගේම ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් අධිකරණයට යටත් විය යුතු කියලා අපි කියනවා. රට විනාශ කරපු ලංකාවේ ඉන්න මේ වගේ මිනිස්සුන්ට කබ්‍රාල්ලට ඊළඟ මහ බැංකුවේ හිටපු අනිත් අධිපතිවරුන්ට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට වගේ අයට අනිවාර්යයෙන්ම දඬුවම් තියෙන්න ඕන. ඒ කියන්නේ ජනාධිපතිවරයා අධිකරණයට යටත් පුද්ගලයෙක් බවට පරිවර්තනය කළ යුතුයි.